අයිබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වෙයි ආසන සංවිධායකවරුත් පත් කරයි කෘෂි කර්මාන්තය නූතන තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි විපක්ෂ නායක සජිත් කියයි ඒජාපකෘති අධිකාරී මණ්ඩලය රැස් වෙයි මධ්‍යම බණ්ඩාරට යලිත් පක්ෂ සමාජිකත්වය තේ කර්මාන්තය කඩා වැටීම නිසා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2කට වැඩි පාඩුවක් සිදු වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. ඔහු මේ බව පැවසුවේ සියත වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි. 2013 වෙනකොට තේ අපනයනය මෙට්‍රික් ටොන් 319,700ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් 2023 වෙනකොට මේක මෙට්‍රික් ටොන් 241,912 දක්වා පහළ යාමක් දැක ගන්නට පුළුවන්. රට තුල තේ නිෂ්පාදනය පහළ යාම සහ තේ අපනයනය පහළ යාම නිසා රටට කොච්චර ඩොලර් ප්‍රමාණයක් අහිමි වුණාද කියන කාරණේ අපි අධ්‍යයනයට ලක් කරා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා 2013 සිට 2023 දක්වා කාලය තුල තේ නිෂ්පාදනය 25%කින් පහළ යාමත් තේ අපනයනය 24%කින් මමන පහළ යාමත් මත මේ රටට අහිමි වෙලා තියෙන ඩොලර් ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් මේ ඩොලර් ප්‍රමාණය ගණන් බැලුවට පස්සේ ඇත්තට ඩොලර් බිලියන 2.18කට වඩා වැඩි ප්‍රමාණයක්. දැන් මේ ඩොලර් බිලියන 2.18කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා කියන්නේ විශාල මුදලක්. මොකද IMF එකෙන් අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9යි. ඒ කියන්නේ ඒ වටිනාකමෙන් 75%ක් විතර මෙතන අහිමි වෙලා තියෙනවා. නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැසුණා. ඒ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙනුයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ නිදහස් පක්ෂ පාර්ශව දෙකම තමන් පිළිගන්නේ නැති බවයි. නීත්‍යානුකූල අයිතිය ඇත්තේ දැන් තමන්ට බවයි එම සන්ධානය පවසන්නේ. ඊළඟ සුමතිපාල මහත්තයේ පැත්තේ සාකච්ඡා තියෙනවා. ගොතුමාල මෙහි සාකච්ඡා තියෙනවා. මෛත්‍රීපාසේ සිර මහත්තයා එක එක පැතිවල තියෙනවා. මොකද්ද කියන්නේ? ඔක්කොම ගංගාවල් එකම මූද කියන්නේ. ඒ කියන්නේ ගංගාවල් ටික ඔක්කොම අතු ගංගා එකතු වෙන්නේ නැද්ද? එකතු වෙන එකතු වෙන තමයි මේ යන්නේ. මේක නීත්‍ය අනුකූල නෑනේ. කවුද කියන්නේ? ඔබලා හිටපු සභාවෙත්තුවා. අයියෝ පොඩ්ඩක් ඔළුවේ අවුලක් තියෙන කෙනෙක් තමයි හිම කියන නම් කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සුනේ එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඒ පක්ෂයේ මුල් අස්ථානයේදී නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන්ද එම රැස්වීමට එක්ව සිටි අතර මෙහිදී නව ආසන සංවිධායකයන්ට පත්වීම් ලබා දීමක්ද සිදු වුණා. අපට කිසිම නීතිමය බාධාවක් නැහැ මේ රැස්වීම කැඳවීම පිළිබඳව. හොඳ ප්‍රතිචාරයක් අපේ සංවිධායකවරු අපිට දැක්වුවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් පක්ෂයේ ඉදිරි සංවිධාන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කරා. එසේම අද දින මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලද සංවිධායකින් පැමිණ සිටි සියලු දෙනාටම මමත් ඒ පත්වීම් තහවුරු කරමින් පත්වීම් ලිපි ලබා දුන්නා. සභාපතිත්වයේ වෙනසක් ඇති වෙලා තිබුණත් සංවිධායකවරුන්ගේ ස්ථාවර තහවුරු කරමින් ඔවුන් සමග අත්වැල් බැඳ ගනිමින් පක්ෂයේ ඉදිරියට ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සභාපතිත්වයට පත් කරන්න නෑ, එතුමියගේ සභාපතිත්වයට කිසිම අදහසක් නෑ. නමුත් අපි එතුමියට ගෞරවාන්විත තනතුරක් ඉදිරියේදී සකස් කරලා දෙනවා. කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ සභාපති දුරේ නිලා අසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම නීත්‍යානුකූල නැති බවයි. පක්ෂයේම ඉතාම සුළු පිරිසක් ව්‍යවස්ථා විරෝධීව විනය විරෝධීව සදාචාරාත්මක නොනාකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවලා තියෙනවා. ආසන සංවිධායකරු සහ දිස්ත්‍රික් සංවිධායකරු කැඳවලා තියෙනවා. මේ දෙකම අපි දකින්නේ ව්‍යවස්ථා විරෝධී විනය විරෝධී නීති විරෝධී කටයුතු විදිහට. ආරංචි විදිහට අලුතෙන් සංවිධායකවරුන්ට පත්වීම දීමක් කරන්න යනවා. සියලු දේවල් ව්‍යවස්ථා විරෝධී. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් පැවැත්වුණේ එම සන්ධාන මූලස්ථානයේදී. අද පැමිණි සියලුම නියෝජිතයන්ගේ අදහස වුණේ ප්‍රධාන පක්ෂ සමග ඍජු සාකච්ඡාවක් ඇති කරගෙන හැකි ඉක්මනට සන්ධානගත වෙලා ජනාධිපතිවරණයේදී අපි කටයුතු කළ යුතුයි කියලා. මේ රජයේ නියෝජනය කරන කිසිම පාර්ශ්වයක් එක්ක කටයුතු නොකළ යුතුයි කියන පැහැදිලි ස්ථාවරය අපේ සංවිධානයේ ඒ වගේම සංවිධායකින්ගෙත් තියෙනවා. අපි හැමතිස්සෙම ආරාධනා කරා ඩාලිපාරෙන් ශ්‍රී ලංකා දහස් පක්ෂයේ ප්‍රශ්න විසඳ ගන්නවා මිසක් අලුත්
අලුත් කඩෙන් විසඳගන්න එපා කියලා අවාසනාවකට වගේ මේ පාර්ශ්වයන් දෙකම උසාවියට යාම තුළ අප දකින්නේ විශාල අර්බුදයක් කනගාටුවක් පාක්ෂිකයන්ගේ තියෙනවා. ඒ ඇයට සැනසුමක් හැරියන එක්සත් ජනතා නිදහස් සන්ධානය අප කණ්ඩායම මේ පක්ෂයේ අනාගතය සඳහා රැකවරණය ලබා දීලා ඒ වගකීම පැහැදිලිවම අරගෙන එවනුම් ක්‍රියාත්මක වෙනවා කියීම තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඡන්දයක් කට උඩ තියාගෙන ජනාධිපතිවරණයක් කට උඩ තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරා දැමීමේ ක්‍රියාවලිය තමයි ඔවුන් අතින් අද සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපිට නිහඬව ඉන්න බෑ. ශ්‍රී ලංකා කාර්ය විදියට නීත්‍යානුකූලව අයිතියක් තිබෙන දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණයි. අනිත් ආයතන දෙකම අපි පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් මේ පක්ෂය වැරදි තැනකට ඇදගෙන යන්න කටයුතු කිරීම නිසා. මේ වෙලාවේ බහුතරයක් දෙනාගේ අදහස සමග ජන බල වේගත් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න. ඒ වගේම වාමාංශික දේශපාලනයේ නීලී සිටින කණ්ඩායමත් එක්කත් සාකච්ඡා ආරම්භ කරන්න. මෙරට කෘෂිකර්මාන්තය නූතන තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ පැවති සමුළුවකට එක් වෙමිනුයි. සමගි ජනබලවේගේ ගොවිජන සමුළුව ත්‍රිකුණාමලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද දවසේ අපේ රටේ කෘෂිකර්මාන්තය නූතන තාක්ෂණයත් එක්ක ඉදිරියට ගිහිල්ලා නැහැ. ලෝකේ කෘෂිකර්මාන්තය දියුණු වෙනවා. හැබැයි අපේ රටේ ගොවියා දිනෙන් දින දුප්පත් වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද? ඒකට ප්‍රධානතම හේතුව තමයි කෘෂිකර්මාන්තය කියන විෂය පිළිබඳව විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තු තියෙනවා. විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තියෙනවා. විශාල ප්‍රමාණයක් නිලධාරීන් ඉන්නවා. නමුත් නිසි ප්‍රතිපත්තියක් නැහැ. නිසි වැඩපිළිවෙලක් නැහැ. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැහැ. මේ වසර තුල මේ රටේ දේශපාලන හැරුම් ලක්ෂ්‍ය ක්‍රියාත්මක වෙනකොට මේ රටේ සෑම භෝග වගාවක්ම දියුණු කරන්නට කෘෂිකර්මාන්ත ජාතික ප්‍රතිපත්තියක් හරහා රටේ කෘෂිකර්මාන්තය නව තාක්ෂණය ඔස්සේ ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා විශේෂිත ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා දිස්ත්‍රික්ක මට්ටමින් ගොවිජන කේන්ද්‍ර මට්ටමින් ගොවි සංවිධාන මට්ටමින් මේ රටේ ගොවිතැන දියුණු යුගයක් කරා ගෙන යන වැඩපිළිවෙලට අපි නායකත්ව ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්ුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවා තිබූ පක්ෂ සමාජිකත්වය නිදහස් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවා තිබූ පක්ෂ සමාජිකත්වය නිදහස් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් පවත්වාගෙන යාමටද එහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අර පීනුන් තටාකයක පීනන එකට වැඩිය උඩ ඉන්න එක තමයි පීනන විදිය කියලා දෙන්නේ. හැබැයි උඩ ඉන්න එකව තල්ලු කරලා දැම්මොත් එහෙම පීනුන් තටාකයට ජීවිතේ උඩ පීනන්න බෑ. ඌව ගිල්ල මැරෙනවා. අපිට විශ්වාසයි අපේ ගරු සජිත් ප්‍රේමදාස බැතුමා මේ රටේ ජනාධිපති වෙන එක කාටවත් නවත්වන්න බෑ. රනිල් වික්‍රමසිංහ මුළු කොළඹ දිස්ත්‍රික්කෙම ගත්තේ කළුතර දිස්ත්‍රික්කේ මම ගත්තලත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක්. ඔය ජනාධිපති උනාට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතුමා මොනම ස්ථානක දිවක්වත් කියලා නෑ මේ මැතිවරණේ කල් දානෝ කියලා. ජනතාවගේ මතයට පිටුපාන්න ආවොත් ගෝඨාභය රාජපක්ෂට උනාට වැඩිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ නඩේට ගෙදර යන්න අපි කටයුතු කරනවා. අයින්ද වත්ත බද්දට දුන්නා රනිල්ට. දැන් රනිල් රාජපක්ෂ බද්දට දීපු ඉඩම ස්ථිර නිවසක් හදන්න හදනවා. ජනාධිපතිතුමාට ජනවර්ම ජනතාවගෙන් ලැබිලා තියෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ වෙනකන් ඒ ජනවර්ම තියෙන මේ ජනමත විචාරණ ක්‍රමය පාවිච්චි කරන්න බෑ. ජනාධිපතිවරයෙක්ගේ කාලය දික් කරන්න ඕ ජනාධිපතිවරයෙක් පත් කරන්න ඒක පාවිච්චි කරන්න බෑ. අපි අත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට බොහෝ අවස්ථාවන් වලදී සන්ධාන විදිහට තමයි මැතිවරණ වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් අපි මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. අර්ජුන තනතුරුව තනියම ගහලා 96 වර්ල්ඩ් කප් එක අපිට ගෙනාවේ. එතකොට අරවින්ද සිල්වා ගහපු සතකේ අදාළ වුණ නැද්ද දිනන්න? ගුරුසිංහ ගහපු ලකුණු 60 ගාන 70 ගාන අදාළ වුණේ නැද්ද? කළු විතරණ ගහපුවා අපේ පන්දිවොන්න ගත්තු විකට් ඒව අදාළ වුණ නැද්ද? එහෙනම් අවුරුදු 10කට යහ කරනේ පාලනය සඳහා අපිට දක්ෂ නායකයෙක් ඉන්නවා වගේම ඒකට දක්ෂ කණ්ඩායමක්
ඉන්නවා. අපි පැහැදිලිවම ප්‍රතිපත්තියේ එක තමයි අපි සම්දානගත වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් පුද්ගලයා පදනම් කරගෙන නෙවෙයි. අපි එතුමාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරේ පැහැදිලිවම ඊළඟ මැතිවරණය දක්වා පමණයි. ඔබතුමා කැමති නැද්ද මේවර එන්න ජනාධිපතිවරණය? මේ උඹය 225ම කැමති. කවුද අකමැති? මේ රටේ හොරකම් කරපු මුදල් බිලියන ගාණක් රාජපක්ෂලාගේ ගෝලයේ පිට රට ගින්නුම් වල තියනවා කියලා. අපේ ආණ්ඩුවක් යටතේ ඒ හොරකම් කරපු මුදල් ටික ගෙන්න ගන්න දැනටමත් අපි පාර්ලිමේන්තුවට පනතක් දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ කයිවාරු ගහනවා මම මගේ කාලේ කිසිම ආයතනයක් විකුණුවේ නැහැ කියන. මහින්ද රාජපක්ෂ මහත්තයෙන් මම අහන්න ඕනේ. වික්‍රමසිංහ මහත්තයා විජේසේකර මහත්තයා මේ සම්මත කරගන්න යන මේ පනත් කැටුම් පතෙන් කරන්නේ වෙනවකුත් නෙමෙයි. විකුණන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන ඇතුළත් කිරීමයි. සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ අපි අනිවාර්යයෙන්ම අලුත් පනතක් ගෙනල්ලා මේ බලසක්ෂි ක්ෂේත්‍රයේ අලුත් නවීන පද්ධතියක් ගොඩනැගීමට අවශ්‍ය නීති අපි හදනවා. හැබැයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ කෑලි කඩා විකිණීමේ ව්‍යාපෘති. ඉස්සර වගේ වතු කර නැවේ. දැන් ඔක්කොම ඉගෙනගත කට්ටිය ඉන්නේ. ඒ නිසා ඒ වගේ බොරු චණ්ඩිපාඩ දාලා නැත්තම් රංගපාම කරලා ඒවා ඡන්ද ගන්න බෑ. පැහැදිලිව මේ ආණ්ඩුව සහ ආණ්ඩු කරන පාර්ශවයන් හැමෝම කිසිම මැතිවරණයකට සූදානමක් නැහැ සහ උන් ඔක්කොම බය වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපි පක්ෂයක් විදිහට කියන්නේ අපි ඕනම මැතිවරණයක් අපිට ලබා දෙන්න. ප්‍රකට සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා. මේ ගෝනාද ගටපටෝ ගටපටෝ ඝාටෝ පටෝ ගටපටෝ මණ්ඩුකසෙ චිකිබීකි 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 උලුකසෙ කාකුබුකු 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 ඉත්වේව නරරාජ භවනේ හම් 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 මේගය වැස්ස වහින වෙලාවට මේ ගෝනාද ගටපටෝ ගටපටෝ ඝාටෝ පටෝ ගටපටෝ අහස ගිගුරුම් හඬින් ගොරවන සද්දය තමයි අපිට ඇහෙන්නේ. මණ්ඩුකසෙ චිකිබීකි චිකිබීකි මණ්ඩුකෝ කියන්නේ කවුද? සරලවම දේශපාලනියෝ. එහෙට මෙහෙට පණින්නේ මැඩියෝ චිකිබීකි සද්දෙන් හඬ නගන එක. උලුකසෙ කකුමුකු කකුමුකු කවුද උලුකසෙ කියන්නේ? බකමූණා. එයාගේ එකම වැඩේ තමයි හම් හම්. අපි පාලකයන් පත් කරනවා ඒගොල්ලා බොහෝ දුරට කරන්න කැමැතිම දේ තමයි හම් ගාන එක. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හම් ගාන එක නෙවෙයි. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.